දුකට කාරණේ කියන්නේ අපේ රටේ මේ පත් වෙන අමාත්‍යවරුන්ට කිසිම මේ කෘෂිකාර්මයේ සම්බන්ධව කිසිම දැනීමක් ඇත්තරම නැහැ. ඒක මොකද රටේ හැමෝම අපි දන්නවා කිසිම එහෙම දැනුමක් නැති මිනිසුන් තමයි මේවයි අමාත්‍යංශවල අමාත්‍යවරු වෙලා ඉන්නේ. ඉතින් එහෙම දැනීමක් නැති මිනිස්සෙක් ওই වගේ තැන්වලට ගියාම රටේම සම්පූර්ණ රටක් විනාශනේ ඒ විතරක් නෙමෙයි. රටේ ගොවියත් බඩගින්නේ. ඒ ගොවියගෙන් යැපෙන අපිත් බඩගින්නේ. ඉතින් ඒ විනිත තත්ත්වයකට අද රටපත් වෙලා තියෙනවා. ඉතින් අපිට පේනවා පොහොර ගේනවා මේ අපි කාබනික පොහොර ගේනවා නැත්නම් කාබනික පොහොර හදනවයි කියන්නේ. ඉතින් අපි අහන්නේ මේ කාබනික පොහොර ගෙන්නනවා නම් ඉස්සල්ලාම මේ පොහොර ගෙන්නලා ඉවරලා මේක නවත්තන්න තිබ්බා. එතක. එහෙම කරේ නැහනේ. එකපාරම නවත්තලා දාපම අද මොකද වෙලා තින්නේ අර අහිංසක ගොවි ජනතාවට මේ අර කන කර ඔක්කොම උගස් තියලා අර තමන්ගේ වගා කටයුතු වලට අවශ්‍ය මුදල් හොයාගත්තේ මේ මිනිස්සු බෙහෙත් හෙත් ගත්තේ ඒ වලට ඒ සියලුම දේවල් කරේ මෙන්න මේ මුදල් උනේ. හැබැයි මේ වෙනකොට සම්පූර්ණ මේ ගොවි අසරණ වෙලා වගාවන් සම්පූර්ණ විනාශ වෙලා යනවා. හැබැයි ආවේ පුරන් කුඹුරු අස්වද්දලා රට සශ්‍රීක කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හැබැයි එන්න කලින් පුරන් එච්ච කුඹුරු ටිකත් ගොඩ වෙනවා සමහර තැන්වල. සමහරක් හොඳටම ගොයම් පීදිලා තියෙන කුඹුරු මේ වෙනකොට හාරලා කුඹුරු විනාශ කරලා වැව් හදනවා. වැව් හදලා ඇවිදින මන්තිරු මේ ව්‍යායාම කරන්න මන්තිරු හදනවා. හැබැයි ව්‍යායාම කරන්නේ බඩකින්නේ ඉඳලාද කියලා අපි අහන්න කැමති ආණ්ඩුව. මොකද අපි දැක්කා මේ නාලක ගොඩ හේවා කියන මහා වියත ඒ වගේම ආචාර්ය පට්ටමක් දරාගෙන ඉන්න මේ මහා උගත් වියත අන්න ගිහිල්ලා බලන්න මේ යක්කල පැත්තේ යනකොට ඕනම කෙනෙක්ට පේනවා ආයුර්වේදේ යක්කල ආයුර්වේද මධ්‍යස්ථානේ පහු වෙනකොටම එහා පැත්තේ තියෙනවා අක්කර 7යි ගානකට එහා ගියේ කුඹුරක් කුඹුරු ඉඩමක්. ඒ කුඹුරු ඉඩමේ මේ වෙනකොට ඒ ගොයන් කරල් පී දෙන්න ඔන්න මෙන්න තියෙන කාලෙදි අපි දැක්ක බැකෝ යන්ත්‍රයක් යොදාගෙන අර කුඹුරු වල තියෙන අර ගොයම් පැල ටික එහෙම් පිටින්ම චප්ප කරගෙන මහා දවන්ත විනාශයක් කරනවා. ඉතින් මේ විනාශය සම්බන්ධව හෙව්වා මොකද්ද විස්තරේ කියලා බලද්දි මේ නාලක ගොඩ හේවා කියනා වූ ඒ උතුම් ආචාර්යතුමා විසින් ගොඩ හේවා කියන වාසකමට අදාළව ගොඩ කරගෙන යනවා. දැන් ඇවිදින මන්තිරුවක් හදන්න මිනිසුන්ට කියන්නේ ගම්පහ මිනිසුන්ට උඹලට කුඹුරු වලට වඩා වටිනවා ඇවිදලා ව්‍යායාම කරලා ඉන්න එක කියන එක තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් මේ ව්‍යායාම කරන්න දෙන්නේ කුඹුරු ටික ගොඩ කරලා මං ඉතින් පිට රටින් මේ පාම් පිටි ගෙනලා මේ ඉන්න කුඹුරු කරපු ගොවියරත් මේ පාම් පිටි ගිල්ලවන්න යන්නේ. එහෙම මේ එකක් තමයි මේ කරන්නේ. ඒක නිසා මට හිතෙනේ ඉදිරි අනාගතයේ මේ රටේ ඉන්න සීලුම ගොවියන්ට පීසා කාලා මැක්ඩොනල්ඩ් එකට වගේ ওই වගේ ලොකු ලොකු තැන් වලට ගිහලා බර්ගර් බන් එකක් එහෙම කහලා තමයි ජීවත් වෙන්නේ. මොකද රටේ මිනිසුන්ට දැන් බතක් නැති වෙලා යන්නේ. මොකද අපි දැක්කා ඊයේ දිනේදී මහින්දානන්ද අමාත්‍යවරයා වෙන්න ඕනේ. ඉතා උගත් අමාත්‍යවරයෙක් ඔහු. එතුමන් හිතාගෙන ඉන්නවා. ඉතින් අපි දැක්කා කියනවා හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිට රටින් ගෙන්නන්න යනවා. හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිට රටින් ගෙන්නපුවම වෙන්නේ මම නිකන් අහන්නේ ඊළඟට රටේ ඇති වෙන අර්බුදය ඕනම කෙනෙක් දන්නවා. ඊළඟට දැන් මේ කියන්නා වූ පොහොර මේගොල්ලෝ ගෙනල්ලා දුන්නයි කියන්නකෝ. දැන් මිනිසුන්ට පොහොර දෙනව කොට පොහොර නැහැ ගොවියන්ට. එතකොට ඊළඟට වෙන්නේ අපි අහනවා දැන් ගොවියා වගා කරලා ඉවරලා යම් කිසි විදියකට වී අස්සන්න තමන්ගේ නෙලා ගත්තා. දැන් මේ ගෙන්නන මෙට්‍රික් ටොන් ලක්ෂේ එතකොට මේ රටේ අර ගොවියන්ගේ ඉතුරු වෙනවා. එතකොට මේ ගොවියන්ගේ වී වලට මොකද වෙන්නේ? ඒ වී මොකුත් නෙමෙයි වෙන්නේ. අනාගතේ බොල් වී වෙලා ගොවියගේ බඩටත් නැහැ රටේ පොළවටත් නැති වෙලා යනවා. ඒ වගේ තත්ත්වයක් තමයි උදානේ. එතකොට අපි අහන්නේ එතකොට මේ රජයේ විසින් ඒ ගොවියර දෙන උත්තරේ මොකද්ද? මොකද අපි දැක්ක පහුගිය කාලේ කියන ගොවියන්ගේ වී ටික අපි මෙච්චර මිල කර ගන්නවා අපි පිට රටින් හාල් 60ක් ගේන්නේ නැහැ කිව්වා. හරි හාල් 60ක් නෙමෙයි ඒගොල්ලෝ ගෙනල්ලා තියෙන්නේ. එක 60ක් වෙනකොට හාල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් ගේනවා. ඉතින් ඒ ගැන අපි සතුටු වෙනවා. මොකද ඒගොල්ලෝ ඇත්ත කිව්ව මුලින්ම සමාජයේ මිනිසුන්ට අපි හාල් 60ක් අපි පිට රටින් ගෙන්නන්නේ නැහැ කියලා. 60 වෙනකොට මේ වෙනකොට 69 ලක්ෂයටම මේ වෙනකොට ඒ කියන්නේ අපිත් ඇතුළු අපිත් ඡන්දේ දුන්නා. දුන්නු නිසා අපි නම් ඕනම තැනක අපි විවේචන. හැබැයි මේ වෙනකොට 69 ලක්ෂයට හාල් 60 වෙනකොට අන්න මෙට්‍රික් ටොන් ලක්ෂයක් 69 ලක්ෂයට කන්න හාල් අරන් එනවා. ඒ ගැන අපි සතුටු වෙනවා. breaking.lk